ප්‍රසීලයේ සමාජ චාරිත්‍ර සහ නීති රීති නම් තැබීමේ සම්මුතීන් ප්‍රසීලයේ නම් තැබීම් අනුපිළිවෙල ආරම්භ වන්නේ පළමු නමෙන් පසුව හෝ මැද නමක් තිබේ නම් එයට පසුව මවගේ වාසගම හා පසුව පියාගේ වාසගම යෙදීමෙන් බිරිඳ ඇගේ නම අවසානයේ තම සැමියාගේ වාසගම එකතු කරනවා නමුත් වර්තමානීය වන විට සම්ප්‍රදාය විකාශනය වී ඇති නිසා කාන්තාව තම සැමියාගේ නම ඇතුළත් කිරීම හැම විටම අවශ්‍ය බව සලකන්නේ නැහැ හමුවීම් සහ සුබපැතුම් පිරිමින් එකිනෙකාට ආචාර කරන විට අනිකාගේ ඇස් දෙස එකෙල්ලේ බලා අතට අත දෙනවා කාන්තාවන් සාමාන්‍යයෙන් වම් සහ දකුණු කම්මුල් සමීප කරමින් එකිනෙකා වැළඳ ගන්නවා බදා ගැනීම සහ පිටට සෙමෙන් තට්ටු කිරීම බ්‍රසීල මිතුරන් අතර සුලභ සුබපැතුම් ක්‍රමයක් විදිහට දකින්න පුළුවන් කාන්තාවක් පිරිමියෙකු සමග අතට අත දීමට කැමති නම් ඇය මුලින්ම අත දිගු කළ යුතු වෙනවා සන්නිවේදන විලාසය ප්‍රසීල ජනතාව විවෘත හා මිත්‍රශීලී පිරිසක් වෙනවා ඔවුන් බොහෝ විට සන්නිවේදනයේදී අත්අබිනයන් හා ස්පර්ශයන් භාවිතා කරනවා කාන්තාවන් සහ ළමයින් ඇවිදීමේදී උරබාහු තවත් අයෙකුගේ ස්පර්ශ කිරීම නොකරන අතර පිරිමින්ට තම සුබපැතුම්වල උණුසුම්භාවය සහ අවංකභාවය දක්වන්න අත් දෙකෙන්ම අතට අත දීම කරන්න පුළුවන් තෑගි ලබා දීම ප්‍රසීල ජාතිකයෙක් ඔබට නිවසට ආරාධනා කළහොත් මල් හෝ කුඩා තෑග්ගක් රගෙන යන්න. ඕකීඩ් මල් ඉතා හොඳ තෑග්ගක් විදිහට තමයි සලකන්නේ. දම් හා කළු ශෝක වර්ණ ලෙස සලකන නිසාත් අත්ලේන්සු අවමංගල්‍ය කටයුතු වලට සම්බන්ධ නිසාත් එවැනි වර්ණවල මල් දීමෙන් හා අත්ලේන්සු දීමෙන් වළකින්න ඕන. තෑගි ලැබුණු විගස විවෘත කිරීම ඔවුන්ගේ ලක්ෂණයක්. ආහාර සහ ආහාර ගැනීම රාත්‍රී භෝජන සංග්‍රහයකට හෝ සාදයකට ප්‍රමාද වීම ගැන ඔවුන් එතරම් සැලකිල්ලක් දක්වන්නේ නැති වුණත් රාත්‍රී ආහාරය සඳහා පැය භාගයකට වඩා ප්‍රමාද වීම හෝ සාදයකට පැයකට වඩා ප්‍රමාද වීම වළක්වා ගන්න උත්සාහ කරන්න ඕන. ප්‍රසීල ජනතාව දක්ෂ ලෙස අඳින පළඳින අතර අන් අයගේ පෙනුමත් ඇඳුම් පැළඳුම් මත විනිශ්චය කිරීම ඔවුන්ගේ තවත් ලක්ෂණයක්. දකුණු අතේ පිහියත් වම් පැත්තෙන් ගෑරුප්පුවත් තබාගෙන ආහාර ගන්න ඕන. ආහාර ගැනීමෙන් පස්සේ පිහිය සහ ගෑරුප්පුව එක ළඟ තියන්න. ඒවා හරස් ආකාරයට තියන්න එපා. ඔබට ලබා දී ඇති හැඳ සහ ගෑරුප්පුව යොදාගන්නේ අතුරු පසවලට විතරයි. බීම වර්ග රතු වයින් හෝ සුදු වයින් සහ බියර් සඳහා වෙනම වේදුරු තියෙනවා. නොපෙනෙන ලෙස දෑත් තියාගන්න එපා. මැණික් කටුව හා අත්ල මේසය මත තබාගත යුතු අතර වැලමිට මේසය මත තබා ගැනීමෙන් වළකින්න. පළතුරු ඇතුළු කිසිදු ආහාරයක් ඔබේ දෑතින් අනුභව කරන්න එපා. පළතුරු වැනි දෑ පිහියකින් සහ ගෑරුප්පුවකින් කපාගත යුතු වෙනවා. වඩාත් ගෞරවනීය ආගන්තුකයා මේසේ හිසෙහි වාඩි වී සිටින අතර අනෙකුත් පිරිස දෙපස වාඩි වීම සිරිතක්. ප්‍රසීල ජනතාව ආහාර ගැනීම සඳහා බොහෝ කාලයක් ගත කිරීමට කැමති නිසා ඔබ ඉක්මනින් ආහාර ගැනීම නොකළ යුතුයි. ප්‍රසීලියානුවන් සාමාන්‍යයෙන් ඉවසිලිවන්තය වෙනවා. ඒ කතෝලික රටක් වන අතර ආහාර ගැනීමේදී කරන සංවාද සඳහා ආගම මතු කිරීම හෝ දැඩි අදේවවාදී අදහස් ප්‍රකාශ කිරීම නොකළ යුතුම ක්‍රියාවක් වෙනවා.